ණයව දම් පසල අට වනි ස්ශ්‍රේණී හතරවිනි පාඩ මැසුරෙන් ප්‍රශ්න සහපිළිතුරු හිෙපයක් සාකච්චා කරන්නට සූදා නම්බෙන්නේ හතරවෙනි පාඩම තමයි සුබැසි බස් තෙපලමු දෙලොව යහපත සලසන කියන පාඩම සුබැසි බස් තෙපලමු දෙලොව යහපත සලසන ඉතා ප්‍රිය වච්චන සතතිය වච්චන ප්‍රකාශ කරන්නට ඕන දෙලෝම ජහපත සැලසෙනවා. මෙලෝව පරලොව කියන දෙලෝම ජහපත සැලසෙන ඒ ගැන්නේතින් පාඩමේදී ගොඩක් විස්තර කතා කරලා සාකච්ා කරලා තියෙනවා පාඩමේ තියෙන්න දහම් කරුණු ඇසුරින් අපි ප්‍රශ්න කකිහිපයක් කතා කරන්න. පලවෙෙනීම ප්‍රශ්නය තමයි බලන්න හොදට මසාවාදයෙන් වැලකීම යනුස් පන්සිල්වල කීවැනි සිල් පදයත මුසාවාදී වැලකීම යන්නු පන්සිල්වල කීවන සිල්පදේද. පළවෙනිියක පානආතිපාතා වේරමණ දෙවනියක අධිනාදානවේරමණ තුංවනිියක කාමේසු මච්චාචාරා වේරමණ හතරවිෙන සිල්පදය මුසාවාද වේරමණ පස්සිනි සිල්පදය සුරාමේරයේ මජ්ජපමා දට්ටහානා වේරමනි කියන සිල් පද පහ පද පහෙන් හතර වනේටමකක්ද සිවුවන සිල්පදය මසාවාදවරමනි බොරුකීමෙන් වැලකීම නම් ඕ සිල් පදය සමාධන් වෙමි. කියන සිල්පදේහි නම් මුසාවාදයෙන් වැලකීම යනු පන්සිල් වල සිවුවන සිල් පදය. ඉළඟට දෙවනි ප්‍රශ්නය බලම් මුසාවාදය අංග කීයකින් සම්පූර්ණ වය යුතුද. බොරුවක් බවට පත්වීමේදී අංග ර සම්පූර්ණ වෙන්නට ඕනු කිය පාඩමේදී සඳහන් කරලා තියෙනවා පාඩම මුලින්ම සඳහන් වෙනවා මුසාවාදය මුසාවාදයක් බවට පත්වීමට අංග හතරක් සම්පූර්ණ වී යුතුයි කියලා දක්වනවා වගේම අංග හතරත් දක් කොලා තියෙනවා ඇත්තො නොවළඟට ඇත්ත නොවීම දෙවනය එක සිත ඊළඟට ඒ පිණිස උපක්‍රම යදීම ඒන් රැවටීමට පත්වීම කියන හතර රැවටීමේ අද හසක් ඇතිවෙන්නට ඕන ඇත්තක් නෙවේ ඒක බොරුවක් වෙන්නට ඕනේ වගේම කවුරු හරි වෙනත් කෙනෙක්ව රැවටීමේ හිතක් ඇතිවෙන්නට ඕන ඒ ප විදි පක්‍රමයක් චොදන් ෝන රැවට්ටීම සඳහා එයින් රැවටීමට පත්වීම කියන කරුණු හතරම සම්පර්ණ වනාම එක මුසාාවක් වෙනවා බොරුවක් වෙනවා. එනම් මුසාවාදය අංග කීයකින් සම්පෝර්ණ වෙනවද අංග හතරකින් සම්පූර්ණ වෙනවා. ඊළඟ ප්‍රශ්නය තුංගනි ප්‍රශ්නය නොතතු සඟවනසිතූ නොතතු සඟවන සිතූ කීමුත් එම සිතට නතුූ ඇසුවන් දැනුම් යුතු මුසා සතරඟ මෙසේ දත යුතු නොතතු සඟවන සිතු කීමුත් එම සිතට නතු ඇසුවන් දැනුම් යුතු මුසා සතරග මෙසේ තත යුතු කියලා කාවිසය කරේ දැක්වන්නේ හි නම් මේ වගේවා අනිවාර්රම අපිට මතකේ තියෙන්න්නට වෙනවා වි බාගේදී අහන්නට පුළුවන් නොතතු සඟවන සිතු කමුත් එම සිතට නතු ඇ1න් දැනුම් යුතු මුසා සතරංග මෙසේ දත යුතු කියලා. ඔබට ලියන්නට පුළුවන්කම තියෙනවා අනිවාරයම ලියන්නට ඕන S1 දැනුම් යුතු ඇුවන් දැනුම් යුතු පත දෙකත් තමයි ලබාදීල තියෙන්නේ ඇසුවන් දැනුම් YouTubeුතු මුත්සාහ සත රඟ ත්සා සතරග හතරංග මෙසේ dataයුය එවිදිට සම්පූර්ණ කරන්නට පුළුවන් එම සම්පර්ණ කරන්නට නම් අතක තියනට ඕන නොතතු සගවන සිතු කමුත් එම සිතට නතු ඇ1 දැනුම් YouTubeුතු මුසා සතරග මෙසේ දත යුතු කියලා අපට සම්පූර්ණ කරලා ලියන්නට පුළුවන්. ඊළඟට හතරගෙන ප්‍රශ්නය අම්ඹලට්ික රහුලොවාද සූත්‍රෙහි බොරුකීම උපමාකොට ඇත්තේ කුමකටද. පාඩමේ සඳහන් වෙලා තියෙන මම මේ සම්බන්ධෙන් මොකකටද දියබඳුනකට දබඳුනකට තමයි උපමා කරලා තියන්නේ ගංකාවකටවත් කුඹුරු ජායකටවත් ගංකාවකටවත් නෙවෙ යඋපමා කරල තියෙන්නේ. අම්ඹලට්ටි ාහුලවාද සූතරයේදී බොරු කියීම උපමා කරලා තියෙන්නේ දිය බඳුනකට. ඉළඟට පස්විනි ප්‍රශ්නේ. බමුණකුට කලින්දුන් පොරොන්දුවක් ඉටුකිරීම පිණිස, මැඳදුරට ගොස් ආපසු එන බවට පෝරිසාධට පොරොන්දු වූ රජතුමා කවුරුන්ද. පාඩිමෙන් සඳහන් වෙනවා කව්ද රජතුමා බිම්බිසා රජතුමා නෙවෙේ. අසෝක රජතුමත් නෙවෙේ. ධර්මපාල රජතුමත් නෙවෙේ මහා සුතසෝම රජතුමා සුත්ත සෝම රජතුමා සුතසෝම ජාතකයේ තමයි මේක සඳහන් වෙන්නේ පෝරිසාද කිය මිනිීවරවා මිනිමස් කණඩ මරුවෙක් හෙටිය ඉතින් මේ ජාතක කතාව හැටියට මහ සුතසෝම කියන රජතුමා තමයි සත්‍ය ප්‍රකාශ කරපු රජතුමා තමයි මහ සුතසෝම රජතුමා එම් බමුණෙකුට කලින් වෙච්ච පොරොන්දුවක් ඉටු කළ නැවතවතාවක් මේ පරිසාද කියට මිනිීමරුවවාට ගොදුරක් බවට පත්ෙන්ට එනවා කියල් ප්‍රකාශ කරල ගියපු රජතුමා තමයි මහන් සුතසෝම රජතුමා මහාසුතසෝම රජතුමා ඒකං දම්මන් අතීතස්ස යන ගාථාව සම්පූර්ණ කරන්නට කියන ප්‍රශ්නේ ඒකං දම්මන් අතීතස්ස මුසාවාද ජන්තුනෝ මසාවාදිස්ස ජන්තුනෝ සාවාදිස්ස ජතුුණ උසාවාදිස ජතුුණු විති පරලෝකස විති පරලෝකස විති පරලෝකස න් දම්මන් අතීතස්ස උසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස ඉළඟ පදේමකක්ද නත්ති පාපං අකාරියන් නත්තිහි පාපන් අකාරියන් නත්ති පාපං අකාරියන් නත්තිපාපං අකාරයන් ඒකං දම්මන් අතීතස්ව යන ගාතාව සම්පූර්ණ කරන්නට කියන ප්‍රශ්නයේදී අපිට පුළුවංකම තියෙනවා ගාතාව මෙවිදිහට මුසාවාදස්ස ජන්තුනු විතින්න පරලෝකස්ස නත්තිපාපං අකාරියන් කියලා සම්පූර්ණ කරලා ලියන්නට පුළුවන්කම තියෙන අනිවාරෙන් මේ නිසා මේ ගාථයි වගේ කවි පාඩංවල තියනඒවා අනිවාර්යම හරිම කැමැත්තිෙන් ආසාාවෙන් පාඩම් කරලා තියාගන්න ටෝන් ගොඩක් හොඳ දහම් දෙනුමකින් යුක්ත දරුවෙක් බවට පත්වෙන්ට ඒ ගොඩක් වැදගත්වෙනවා අනිවාර්යෙන්ම ගොඩක්ම වැදගත්වෙනවා මේ තියෙන කොටස් තොරතුරු පාඩම් කරලා තබා ගැනීමම් එනිසා ඒ කෙරෙහි අවධාන යොමු කරලා වැදගත්වෙන දේවල් පාඩම් කරලා යාගන්නට ඕනඒ එකං දම්මන් අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝ කස්ස නත්තිපාපං අකාරියන් කියලා එතකොට තමයි අපිට පුළුවන්කම ලැබෙෙන්න්නේ ගාතාවක් ලියන්නට කියලා කිව්වම ඉක්ම නිින්ම ගාතාව සම්පූර්ණ කරන්නට වින් අපි ඊළඟට තියෙන ප්‍රශ්නයට අවධානය යොමු කරමු ඒකං දහමන් අතීතස්ස මුසාවාදිස්ස ජන්තු නෝව විතින්න පරලෝකස්ස නත්තිපාපං අකාරියන් කියන තාවි පස්සේ හත්වනි ප්‍රශ්නය දම්මික සූත්‍රයට අනුව බොරුකීමෙන් වැලකීම ක්‍රම තුනකින් දක්වා ඇත ඒවා මොනවාද බොරුකීමෙන් වැලකීම වැලකීම ක්‍රම තුනකින් දක්වලා තියෙනවා පළවෙෙනීකමොකක් ද පළවික තමන් බොරුකීමෙන් වැ තමන් බොරුීමෙන් වැලකීම පලවිනික තමන් බොරු කීමෙන් වැලකීම දෙක අනුන් ලවා බොරු නොකිය වීම අනුන් ලවා බොරු කවීම තුංව නීකම කක්ත අනුන්ගේ බොරු කීම අනුමත නොකිරීම බොරු කීම අනුමත නොකිරීම දම්මික සූතරට අනුව හෙමයි තක්වන්නට පුළුවන්කමතෙන් තමන් බොරු කීමෙන් වලකින්න ඕන අනුන් ලවා බොරු නොකිය වන්නට ඕන අනුන්ගේ බොරුකීම අනුමත නොකරන්නට ඕන ඒතුන තයි ධම්මි සූත්‍රයේ බොරුකීම හා සම්බන්ධව දක්වා ඇති ක්‍රමතුන ඊළඟට වේලුදවාර සූතරේත් බොරුකීමෙන් වැලකීමේ ක්‍රමතුනක් දක්වන්නවා මද කිය යහන්නේ තමා බොරු නොකයා සිටීම තමා පලවිනික තමා බොරු නොකයා සිටීම අපි එකත් කරුණු වසෙන්ලියමු තමා බොරු නොකයා සිටීම බොරු නොක කියා සිටීම පළවෙනි කාරණය හිළඟට අනුන් බොරු කීමෙන් වැලක්වීම අනුන් බොරු කීමෙන් වැලැවීම තුංවෙ නිකාරණය තමයි අනුන්ගේ බොරීම අනුමත නොකිරීම බොරු කීමෙන් ලැබෙන අනුසස් කයාදී බොරු කීමෙන් බොරු නොකීමෙන් ොරුීම බොරු නොකීමෙන් ලැබෙන අනුසස් නොකීමෙන් ලබෙන අනුසස් ආනිසංස කියාදීම මේ කරුණු හතර තමයි වේළ ුද්වාර සූත්‍රයේ සඳහන් වෙන්න බොරු කීමහා සම්බන්ධය ඊළට බොරු බස් නොකීමෙන් ල අද හැකි ප්‍රයෝජන මොුණවද කියලාහනවා සතතිවාදී කෙනෙක් වීම කීම සතතිවාදුජී කෙනෙකුීම ළඟට විශ්වාසමන්ත කෙනෙවීම විස්්වාසමන්ත වීම සජ පිිුලටලක් නොීම ක් නොවීම මේ වගේ ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා බොරු නොකයා සිටීමෙන්. බොරු නොකයා සිටීම තුළ බොරු නොකයා සිටීමෙන් මේ වගේ ප්‍රයෝජන රැසක් අපිට ලබාගන්නට පුළුවන් ඉතින් අධ අපි කතා කළේ දහම් පාසල යටට වනිස්ශරේණී හතරවිනි පාඩමැසිරෙන් ප්‍රශ්නසාහ පිළිතුරු සුබැසි බස් තෙපලමු දෙලව ජහපත සලසන කියන පාඩමැසුරෙන් ඉතින් මේ පාඩ ම අයිත් බලන්නන්නේ තකොට ඔබට තවත් හොඳට මේ කතා කරපු කරුණු තකතාාගැනීමට හැකියාව ලැබෙනවා. එහම නම් පස්වෙන පාඩමෙනුත් අපීතායික්ම නින්ම ප්‍රශ්න කතා කරමු තෙරවන් සරණ පාර්ථනා කරනවා.